දරුවනේ 113 වෙනි ගාන කියනවා ගොඩනැගිල්ලක මුදුනේ සිට 1 2 හා 3 සමාන ස්කන්ධ තුනක් සමාන වේගවලින් සමාන ස්කන්ධ තුනක් සමාන වේගවලින් අපි ගමු මේ විදිහට මම එකක් ගන්නම් පුතේ තිරස්ව එකක් තිරස්ව අනිත් එක මේ වගේ ආනතයකින් තීටා කෝණයකින් ආනතව ගන්නම් U වේගවලින් ප්‍රක්ෂේපණය කරනවා කියලා අපි හිතමු चलित संबंध पहात प्रकाश सलका बल फलवीन पुलवट वेटी मट इकंद तुनट गतवन काल सामनमे काल सामन वेद अरे अभी बल पे मेल उन्े पुलवीदी हितम को सखींकते अवस्था तुनट अभी पुलवा चलित समीकरण दाल काले पीलिवद यमदस बल धरवे ආරම්භක චලිත දිශාව ඉහළට කියලා හිතලා ඉහළට ධන දිශාව කියලා හිතාගෙන අපි චලිත සමීකරණ ගන්නවා හරි මම මෙයා ඉහළට යන එක්කෙනෙක් ඉන්නවා ආනතව යන එක්කෙනෙක් ඉන්නවා තිරස්ව යන එක්කෙනෙක් ඉන්නවා ඉතින් මේ ගානේ අපිට විවිධ දිශාවලට කියලා කියලා තියෙන නිසා මේ දිශා තෝරා ගැනීම මේ නිදහස අපිට තියෙනවා විවිධ දිශා ඒතර ඕනෑම දිශාවක් විය හැකි මම ඒ නිසා එකිනෙකට වෙනස් දිශා තුනක් තෝරාගෙන තියෙනවා මම පුතේ S සමාන UT දන AT වර්ග දාන්න මුලින්ම මේ අතර චලිත වෙන අංශුවට මේ අතර චලිත වෙන අංශුවට S සමානයි UT දන දෙකෙන් එකයි AT වර්ග දැම්මු බලන්න පුතේ ඉහළටනේ පහළටයි H තියෙන්නේ එහෙනම් විස්ථාපනය ඍණ H වෙනවා UT හරි UT හරි දන දෙකෙන් එකයි බලන්න පුතේ පහළට තමයි ගුරුත්වජ තොරණේ තියෙන්නේ නේද එහෙනම් මෙතන පහළට ඉහළට සමීකරණේ දාන්නේ ඉහළට සමීකරණේ දාන නිසා විස්ථාපනය ඍණ වුණා එහෙනම් තොරණය ඍණ වෙනවා T වර්ග සුළු කරොත් එනවා පුතේ මේ වගේ ප්‍රකාශනයක් ऋण गुणकर लिया सामान ऋण यूटी दान वेन दान देखेंगे जी टी वर्ग की इलाते मे पे आन तो चलित यागे मे पे आनते टीटा की अत्ते मे पे अभी यागे प्रवेग संरचक यू साइन टीटा इनमें यूटी धन दिखाई वर्ग की समीकरण इहलट बलान याट विस्थापन ऋण एच सीटा वार धन दिखाई ऋण टी वर्ग इन यागे ऋण गुणगल प्रकाशन एच सामना ऋण यू साइन टीटा वार මෙකදාන වෙනවා දෙකෙන් එකයි GT වර්ග. ඒ වගේම පුතේ තිරස්ව චලිත වෙන එක්කෙනාටත් දැම්මෝ මේ පැත්තට. ඒතර යාගේ තී ප්‍රවේගය පුතේ මේ පැත්තටනේ තියෙන්නේ නේද? නම් දැන් අපි සමීකරණ ලියන්නේ ඉහළට S සමානයි UT ධන දෙකෙන් එකයි AT වර්ග ලිව්වොත් පුතේ මොන බලන්න යාට ඒ දිශාවට ප්‍රවේගයක් නැහැ එහෙනම් මේ පදේ බිඳුවක් වෙනවා. යාගේ මුළු විස්ථාපනයේ රිනේජ් මොකද? एच की विस्थापन सिधु पहाल आरंभिक चलते दिशा धन की सरकल ने प्रकाशन लिवे मिथन ऋण दिखिंग वार मिथन धन जी गे ऋण टी वर्ग इत सुत एच सामान दिखिंग जी टी वर्ग अरुण तेरन मे प्रकाशन तुन दिहा बेलवट पास मिथन तीयन अगे नोय मिथन तीयन अगे नोय मिथन तीयन अगे नोय पुते एक्ट विनाश मे इक्के समीकरण विसदूत्ते टीटेन आगे सामन वे बेहकीन के धरव तीरण रईट मिथन देखेंगे जी टी वर्ग टी सामनकान बोलवा मूल देखा हेच पे धीम जी टी मिथिन दिहेम बे मिथिन दिहेम बेना पुते काले सामनवीम की वाक्य वेरदी ऐना काले सामनवेन विधि अग्न है बी वल टी बी वल दिखी पोलवट वेटन वीट इकंद तुणी वेग सामनवेन गीयन एहेम वेन्न पुलवांद කොහොමද වේගයට ප්‍රකාශන ලියන්නේ චලිත සමීකරණ වලින්ම ගන්නවද නැහැ එහෙම ගන්න එක අමාරුයි අපිට පුළුවන් පුතේ ආරම්භයේදීම තුන් දෙනාම එකම වේගයෙන් විසිකරනවා කියන්නේ එහෙනම් පුතේ ආරම්භයේදී තුන් දෙනාම එකම වේග වලින් නම් විසිකරන්නේ ඒ වගේම මෙයාලගේ ස්කන්ධ සමානයි නම් පුතේ ආරම්භයේදී තුන් දෙනාගේම චාලක ශක්තිය සමානයි ඒ වගේම පුතේ ආරම්භයේ ඉඳලා මෙයාලා පොළවට පතිත වෙනකම් කාලය සැලකුවොත් එයාලගේ විභව ශක්ති හානියක් පුතේ एम जी एच मतमा मुकद मेल उड़गील पहालट आवा इला पहालट आप प्रमाण मे प्रमाण इतना पहालट चलते दुरावे विस्थापन हेच्मा
එතකොට විභෝෂක්ති හානිය තුන් දෙනාගෙම සමානයි. එහෙනම් මේ තුන් දෙනාම බිමට වැටෙනකොට මෙයාල සතු නව චාලක ශක්තිය ගත්තොත් තුන් දෙනාගෙම ආරම්භක චාලක ශක්තිය සමානයි, තුන් දෙනාගෙම විභෝෂක්ති හානි සමානයි. එහෙනම් පුතේ තුන් දෙනාම බිම වැටෙන මොහොතේදී මෙයාලගේ නව චාලක ශක්තිය ගත්තොත් ඒ තුනත් සමානයි. ඉතින් ස්කන්ධ සමාන හින්ද පුතේ ඉතින්දී අනිවාර්යයෙන්ම වේග සමාන වෙන්න ඕන. හැබැයි ප්‍රවේග නෙමෙයි, වේගයි මේ සමාන වෙන්නේ. මොකද ප්‍රවේග කිව්වොත් පුතේ දිශා ගැන සිතන්න වෙනවා. පැහැදිලිවම මෙයාට මේ පැත්තට දිශාව, මේ පැත්තට ප්‍රවේගයක් තියෙන නමුත් මෙයාට මේ පැත්තට ප්‍රවේගයක් නැහැ. හරි. ඒ නිසා ප්‍රවේගය ගැන නෙමෙයි මේ කියන්නේ වේගය. මේ වාක්‍ය තුල ප්‍රවේගය කියලා තිබ්බනම් පොළවට වැටෙන විට ස්කන්ධ තුනේ ප්‍රවේග සමාන වේ කිව්වොත් පුතේ මේ උත්තරේ නිවැරදි වෙන්නේ නැහැ. නමුත් වේග කියලා තියෙන නිසා පුතේ අපිට වේග සමානයි කියලා කියන්න පුළුවන්. මොකද ආරම්භයේදී තුන් දෙනාගේම චාලක ශක්ති සමානයි, තුන් දෙනාගේම විභෝ ශක්ති හානිය සමානයි. එන තුන් දෙනාම බිමට වැටෙන මොහොතේදී එයාලා සතු නව චාලක ශක්තියත් පුතේ සමාන වෙන්න ඕන. එහෙනම් පුතේ B වගන්ති අපිට නිවැරදි පිළිතුරක් විදියට බාර ගන්න පුළුවන්. C වලට ගියොත් අපිට කියනවා පොළොව සුමට නම් ස්කන්ධ ගැටීම නිසා පොළොව මත ඇති කරන බල විශාලත්වයෙන් සමාන වෙයි. ඉතින් පොළොව සුමට වීම හෝ නොවීම ස්කන්ධ මගින් පොළොව මත ඇති කරන බලවල විශාලත්ව සමාන වීම හෝ නොවීම කියන කතන්දරයට අදාළත්වයක් නැති දෙයක්. එහෙනම් පුතේ C වගන්තිය අපිට ඉවත් කරලා දාන්න පුළුවන්. එහෙනම් ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ B පමණයි. එහෙනම් නිවැරදි පිළිතුර විදියට අපිට බාර ගන්න වෙන්නේ දෙවැනි උත්තරේ. රයිට්. හරි. අපි බලමු පුතේ ඊළඟ ගැටලුව. බලන්නකොට 114 වෙනි ගැටලුවේ කියනවා නෂ්ටික බලාගාරයක විද්‍යුත් ශක්තිය නිපදවීමේ ක්ෂමතාවය. ක්ෂමතාවය පුතේ. ක්ෂමතාවය අපිට කියනවා කොච්චරද? 200යි මෙගාවොට්ලු. 200යි මෙගාවොට්ලු. අපෙන් අහනවා පුතේ මෙම බලාගාරයේ මගේ දිනකට නිපදවන විද්‍යුත් ශක්තිය. මේක පුතේ හරි ලේසි ගැටලුවක්. ඒකකත් එක්ක හිතුවනම් උත්තරයට යන හරි ලේසි. බලන්න මේ 200 මෙගා කියන්නේ 10 6, වොට් කියන්නේ මොකද පුතේ? තප්පරයකදී ජූල් ගන්න. අපි එහෙනම් දැන්ට දන්නවා තප්පරයකදී ජූල් කොච්චරද? 200 ගුණ කිරීම 10 6 ජූල් නිපදවනවා. අපෙන් අහන්නේ පුතේ දිනකට නිපදවන විද්‍යුත් ශක්තියයි. තප්පරයකදී මෙච්චර නම් පුතේ පැයකදී හොයන්න පුළුවන් අපිට තප්පර 3600ක්නේ පැයක් කියන්නේ. එහෙනම් අපි පැයකදී හොයන්න මේ දෙපැත්තම 3600ෙන් ගුණ කරමු. ඒතර 3600යි තප්පරවලදී, ඒ කියන්නේ පැයකදී ජූල් ප්‍රමාණය අපිට එනවා මෙන්න මේ විදියට. මේක පැත්තත් 3600ෙන් ගුණ වුණා. රයිට්. පුතේ මේ කියන්නේ පැයක් අපිට ඕන දිනකදී. එහෙනම් මේ වගේ කී ගුණයක්ද? 24 ගුණයක් බලන්න ඕන. එහෙනම් මෙන්න පැය ගුණ කරා 24ෙන්. අන්න එහෙනම් පුතේ මේ පැත්තත් 24ෙන් ගුණ කරන්න ඕන. 200 ගුණ කිරීම 10 6 ගුණ කිරීම 3600 වාරයක් 24යි ජූල්. ඉතින් මේ තමයි දිනකට අදාළ කාලය. එහෙනම් දිනකට අදාළ ශක්තිය අපිට මෙතනින් ගන්න පුළුවන්. බලන්න 2:36 පුතේ 72 වාරයක් 24. බිංදු ටික මම වෙනම ගන්න. 1 2 3 4. ඒ කියන්නේ 10 10 ජූල්. 72 වාරයක් 24 පුතේ බලන්න 72 10ක් 720යි, 72 20ක් 720 2 1440ක් වගේ වෙන්නේ නේද? ඉතින් 1440ට වැඩිය නේද? පොඩ්ඩක් වැඩි එකක් හොයාගත්තරම් හරි. ඉතින් නිවැරදි පිළිතුර විදියට අපිට එනම් 1728ට යන්න පුළුවන් නේද? 1728ට අපිට යන්න පුළුවන් නිවැරදි පිළිතුර විදියට. ඒකනම් උත්තරේ බලලා මම කිව්වේ සුළු කරලා බලන්න පුළුවන් පොතේ මෙයාගේම එනවද කියලා නේද? බලන්න 72 10ක් 720යි. මම මෙහෙම ලියන්නම්. ඒක 720යි. තව 10ක් 720යි. 72 4ක් අපිට ඕන. 72 4ක්. 72 2ක් 144යි. 144 2ක් 144 2ක් කීයක් එනවද? 288යි. 288යි නේද? රයිට්. එතකොට උත්තරේ එනවා නේද? හරි. බලන්න දරුවනේ 115 වෙනි ගානේ කියනවා බලන්න 12 ටෙරාවොට් ක්ෂමතාවයකින් විදුලිය උත්පාදනය කිරීමට අවශ්‍ය වේ. කාර්යක්ෂමතාවයේ 80% වෙන නැෂ්ටික බලාගාරය තුළ මේ සිදු කරයි නම් පැයකදී ක්ෂය විය යුතු ස්කන්ධය අපින් අහනවා.
බලන්න පුතේ මොකද්ද මේ කාර්යක්ෂමතාවය කියන්නේ කාර්යක්ෂමතාවය කාර්යක්ෂමතාවය කියනකොට ප්‍රදාන සහ ප්‍රතිදාන ශක්තියන් අතර එහෙනම් ප්‍රදාන සහ ප්‍රතිදාන ක්ෂමතා අතර ප්‍රතිශතය දැන් ඔන්න කාර්යක්ෂමතාවය මට ලියන්න පුළුවන් ක්ෂමතා ඇසුරින් මේ විදියට අපි දෙන ප්‍රමාණය අපිට ලැබෙන ප්‍රමාණය ඒ කියන්නේ ප්‍රදාන ක්ෂමතාවය ප්‍රතිදාන ක්ෂමතාවය මේක ශක්තිය ඇසුරිනුත් ලියන්න පුළුවන් ප්‍රදාන ශක්තිය ප්‍රතිදාන ශක්තිය කියලා ඉතින් දරුවනේ මේක මේ කෙටියෙන් කිව්වොත් අපි දෙන ප්‍රමාණය ප්‍රදානය කියලා කියන අපි යම් උපකරණයකට අපි දෙනවා කියලා අදහස් කරන්නේ දැන් අපි වාහනයකට තෙල් ගැහුවොත් තෙල් ටික පුතේ අපි දීපු ශක්තිය වාහනේ අපිට දීපු දේ තමයි වාහනේ ඒ වෙනුවෙන් අපි වෙනුවෙන් යම් ස්ථානයක සිට තව ස්ථානයකට ගමන් කිරීම අපි වෙනුවෙන් සපයපු AC ලයිට් වගේ දේවල් නමුත් එන්ජින් එක රත් වීමට ශක්තිය වැය වෙනවා ඒක පුතේ අපිට අවශ්‍ය දෙයක් නෙමෙයි නේද ඒක ශක්ති හානියක් හරි මේක අපි දුන් ප්‍රමාණය අපි දුන් ප්‍රතිදාන කියන්නේ අපිට දුන් දරුව මෙතෙන්දි මතක තියා ගන්න ජීවිතේ ගොඩක් තැන්වලදී මෙන්න මේ කාර්යක්ෂමතාවය 100ට 100 වෙන දේවල් අපිට ලැබෙන්නේ නැහැ පුතේ හරි නමුත් මම දකින එකම කාර්යක්ෂමතාවයේ 100ට 100ට වෙන දේ තමයි අධ්‍යාපනය අධ්‍යාපනය වෙනුවෙන් අපි යම් ප්‍රමාණයක් මහන්සි වෙනවද ඒකෙන් අපිට ලැබෙන ප්‍රමාණය පුතේ 100ට 100යි කියලා අපිට හිතන්න පුළුවන් නමුත් ඒ අර ගොඩක් තැන්වලදී අපි දෙන ප්‍රමාණය සහ අපිට ලැබෙන ප්‍රමාණය අතර ලොකු වෙනසක් තියෙනවා හරි ඉතින් සමහර දේවල් ගත්තාන් සමහර සම්බන්ධතා වගේ දේවල් ගත්තට පස්සේ කාර්යක්ෂමතාවය 102යි 103යි නේද දෙන ප්‍රමාණය සහ ලැබෙන ප්‍රමාණය ගොඩක් අඩුයි ඉතින් එතෙන්ද පුතේ ජීවිතේ මතක තියාගන්න කාර්යක්ෂමතාවය 150ට වඩා අඩුයි නම් එහෙම දේවල් කොයිම වෙලාවකවත් කරන්න යන්න එපා හරි මේ බලන්න පුතේ අපිට ගානේ කියන තාවය දෙනවා 180යි කියලා එතකොට ප්‍රතිදාන ක්ෂමතාවය 12යි ටෙරාවොට් ප්‍රදාන ක්ෂමතාවය අපි දන්නේ නැහැ y කියලා ගමු 100ට 100 බලන්න පුතේ සුළු කරොත් අපිට y හොයන්න පුළුවන් මේ විදිහට 12යි ටෙරාවොට් බෙදීම 80 යටට ගියම 100ට 100 සුළු වෙනවා වාරයක් 100 බිඳුවට බිඳුවක් කැපෙනවා 4 වත් 2යි 4 වත් 3යි 30 බෙදීම 2 15යි ටෙරාවොට් කියලා වයි සඳහා ගියක් ලැබෙනවා. කියන්නේ අපි සපයන ශක්තිය පුතේ තප්පරයකට ජූල් වලින් ගත්තොත් මේ වොට් කියන්නේ පුතේ තප්පරයට ජූල්නේ. තප්පරයට ජූල් වල තමයි වොට් කියන්නේ. එහෙනම් ජූල් ටෙරා ප්‍රමාණය 15යි ටෙරා ජූල් ප්‍රමාණය පුතේ අපි තප්පරයකට දෙනවා. අපිට යා දෙනවා මේ කියන්නේ තප්පරයට ජූල්මයි තප්පරයකට ටෙරා ජූල් 12. අන බලන්න අපි දීපු න්‍යෂ්ටික මූලද්‍රව්‍ය වල සතු ශක්තිය ගත්තොත් තප්පරයකට අපි දීපු ප්‍රමාණය ගත්තොත් පුතේ තප්පරයකට ටෙරාජූල් 15ක ශක්තියක් අඩංගු න්‍යෂ්ටික මූලද්‍රව්‍ය අපි සපයලා තියෙනවා. හැබැයි එයා ඒකෙන් අපිට දීලා තියෙන්නේ තප්පරයකට ජූල් ටෙරාජූල් 12ක ප්‍රමාණයක් විතර. ඒ කියන්නේ තප්පරයකට ටෙරාජූල් 3ක් වගේ ශක්ති ප්‍රමාණයක් යම් යම් හේතුන් මත හානි වෙලා තියෙනවා. දැන් අපි අහන්නේ මෙන්න මෙච්චර ශක්තිය දෙන්න කොච්චර ස්කන්ධයක් ෂය වෙන්න ඕනද කියලා. අපි බලමු පුතේ. තප්පරයකට දැන් මම මේක ජූල් වලින් ලියා ගන්නම්. තප්පරයකදී ජූල් කොච්චරද? ජූල් 15 වාරයක් ටෙරා කියන්නේ 10 12. ජූල් ප්‍රමාණයක් අපි මේ නැෂ්ටික බලාගාරයට සපයලා තියෙනවා. එතකොට පුතේ මෙන්න මේ තප්පරයකදී මෙච්චර ප්‍රමාණයක් සපයන්න කොච්චර ස්කන්ධයක් වැය කරන්න ඕනද කියලා අපි බලන්න ඕන. ගැටලුවේදී අහන්නේ පැයක දිශය වේිත ප්‍රමාණයනේ. එහෙනම් මම කෙලින්ම මේක පැයකට හදා ගන්නම්. ඒක ලේසි නේද? තප්පරයකදී මෙච්චර නම් පොතේ පැයකදී කියන්නේ තප්පර 3600කදී ප්‍රමාණය හොයන්න පුළුවන්. මේක ඔහොමම 3600න් ගුණ කරාන. රයිට්. ඔන්න පොතේ තප්පරයක තප්පර 3600කදී එහෙම නැත්නම් පැයකදී අපි විසින් සපය යුතු ශක්තිය. ඉතින් ඔච්චර ශක්තියක් සපයන කොච්චර ස්කන්ධයක් ක්ෂය වේ යුතුද කියන එකනේ හොයන්න ඕන. ඉතින් එහෙනම් අපි යමු E සමාන MC වර්ග වලට. මෙන්න පුතේ ශක්තිය. ශක්තිය අපි ආදේශ කළා M ස්කන්ධයගේ හොයමු. ශක්තිය පුතේ 15 ගුණ කිරීම 3600 මල් යන 36 ගුණ කිරීම. එතකොට 10 14ක් ජූල් වෙනවා. ස්කන්ධය අපි දන්නේ හොයන්න ඕනේ. ඒක C ගේ වර්ගය. C කියන්නේ කවුද? ආලෝකයේ වර්ගය. එහෙනම් 3
ගුණ කිරීම 10 8 වර්ගය. M හොයන්න පුළුවන් පුතේ එහෙනම් මේ පදේ මේ පැත්තට ගෙනාවොත් බලන්න 15 වාරයක් 36 වාරයක් 10 14 බෙදීම 3 ගුණ කිරීම මේක වර්ග කරලම මම ගන්න 3 ගුණ කිරීම 3 10 18 ඒව දෙකත් 10 16යි. රයිට් බලන්න පුතේ 3ව 1යි 15ට 5යි 3ව 1යි 36ට 3ව 12යි 10 16 10 16ට 10 14 කැපුවොත් මෙතෙන්ට ඍණ දෙකක් එනවා. බලමු පුතේ ආපහු පද ටික ලිව්වොත් 5 වරක් 12 අපිට වෙලා තියෙනවා m සමානයි 5 වරක් 12 වාරයක් 10 ඍණ දෙවෙනි බලයක් 10 ඍණ දෙවෙනි බලය බලන්න 5 වරක් 12 පුතේ 60යි 60 ගුණ කිරීම 10 ඍණ දෙක කියන්නේ එකයට 100 ඒ කියන්නේ පුතේ සුළු කරොත් අපිට එනවා m සඳහාගේ බලන්න 60 100 බෙදුනොත් 0.6 කිලෝග්‍රෑම් කියලා. එහෙනම් පුතේ පැයකදී 0.6 කිලෝග්‍රෑම් ප්‍රමාණයක ස්කන්ධයක් ක්ෂය වෙලා තියෙන්න ඕන නැෂ්ටික ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ඔන්න ඔය කියන ටෙරා වොට් 12ක ශක්ති ප්‍රමාණය අපිට සපයන්න. හරි. ඉතින් අමාරු ප්‍රශ්නයක් නෙමෙයි පුතේ. කාර්යක්ෂමතාවය ඇසුරින් සම E=mc² කොටස පාඩමේ ගැටලුවේ අන්තිමට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේක පිළිබඳව පොඩි හරි අදහසක් තියෙන දරුවෙකුට මේ ගැටලුව හරිම පහසුවෙන් විසඳන්න පුළුවන්. හරි. දරුවනේ අපි යමු එහෙනම් ඊළඟට. බලන්න පුතේ 116 වෙනි ගාණේ කියනවා m හා 2m කුඩා වස්තු දෙකක් පොළොව මට්ටමේ සිට පිළිවෙලින් 2h සහ h උසකින් m ස්කන්ධ 2h උසකින් 2m ස්කන්ධ h උසකින් තමයි තියලා තියෙන්නේ. පොළොවට වැදීමට මොහොතකට පෙර ස්කන්ධ දෙකම සඳහා පහත ඒවායින් කුමක් එකම අගය ගනීද කියලා අහනවා. රයිට්. ඒ කියන්නේ පුතේ මෙයා පොළොවේ ගැටෙන්න මොහොතකට පෙර අපිට දීලා තියෙනවා භෞතික රාශීන් කිහිපයක්. අනේ භෞතික රාශීන්ගේ අගයන් වලින් දෙකටම එකම අගය එන්න පුළුවන් කාගෙද කියලායි අහන්නේ. බලන්න පුතේ මුලින්ම වේගය මම මෙයාගේ v1 මෙයාගේ වේගය v2 කියලා ලකුණු කරලා තියන්න. මුලින්ම අහනවා වේගය ගැන. රයිට්. කොහොමද පුතේ වේගය පිළිබඳව අගයක් ගන්නෙ? බලන්න මෙතෙන්දි තියෙන විභව ශක්තිය තමයි මෙතෙන්ට එනකොට චාලක ශක්තිය වෙන්නේ. මෙතෙන්දි තියෙන විභව ශක්තිය තමයි මෙතෙන්ට එනකොට චාලක ශක්තිය වෙන්නේ. එහෙනම් පුතේ විභව ශක්තිය චාලක ශක්තියට සමාන කළොත් මට මේ දෙන්නට ප්‍රකාශන දෙකක් ලියන්න පුළුවන්. අපිට පුතේ ශක්ති සංස්කෘතිය යෙදුවම මෙයාගේ මෙතන තිබුණ විභව ශක්තිය චාලක ශක්තිය මෙතෙන්ට සමාන කරන්න පුළුවන්. මෙතෙන්දි පුතේ මෙයාට විභව ශක්තියක් තියෙන චාලක ශක්තියක් නැහැ. මෙතෙන්දි මේ මට්ටම විභව ශූන්‍ය මට්ටම කියලා ගත්තම මෙයාට චාලක ශක්තියක් තියෙනවා. නමුත් විභව ශක්තිය බිඳුවයි. එනම් මෙන්න මම ලියන්නම් මෙතෙන්දි මෙයාගේ විභව ශක්තිය mgh චාලක ශක්තිය මෙතෙන්දි දෙකෙන් එකයි mv වර්ග. මේ ලිව්වේ අපි සාමාන්‍යයෙන් විභව ශක්තිය සහ චාලක ශක්තිය හොයනකොට භාවිත කරන සමීකරණ. අපි ආදේශ කරොත් පුතේ ස්කන්ධය 2m ගුරුත්වාකර්ෂණයෙන් g යයි නෙච්චුසකින්. මෙතෙන්දි මෙයාගේ දෙකෙන් එක වාරයක් ස්කන්ධය පුතේ 2m මෙයාගේ වේගය v1 එනම් v1 වර්ග. දරුවනේ මෙතන චාලක ශක්තිය දන විභව ශක්තිය ගත්තාම විභව ශක්ති පදේ 2mgh අපිට එනවා. ඒ වගේම මෙතන චාලක ශක්තිය බිඳුවයි. ඒ නිසා මම බිඳුව කියන පදේ මෙතන ලියන්න ගියේ නැහැ. ඒ වගේම පුතේ විභව ශූන්‍ය මට්ටම මේක නම් මෙතෙන්දි මෙයාගේ විභව ශක්තිය බිඳුවයි. මම ඒ පදේ ලියන්න ගියෙත් නැහැ MCQ එකක් නිසා. හරි මේ පැත්තට පුතේ මේ වැඩේම අපිට කරන්න පුළුවන් බලන්න. විභව ශක්තිය mgh ගෙන් අපි ගන්නවා චාලක ශක්තිය දෙකෙන් ගා mv වර්ග වලින් ගන්නවා. එතකොට මෙතන ස්කන්ධය m ගුරුත්වාකර්ෂණයෙන් g මෙයා ඉන්නේ 2h උසකින් සමානයි. මෙතෙන්දි මෙයාට ලැබෙනවා දෙකෙන් එකයි ස්කන්ධය mv වර්ග. ඉතින් බලන්න මේ ප්‍රකාශනයේ 2mgh 2mgh විභව ශක්තිය තමයි පුතේ මේ චාලක ශක්තිය බවට පත් වෙන්නේ. මේක සුළු කරොත් අපිට එනවා mv1 වර්ග කියලා. එතකොට මෙතන තියෙන විභව ශක්තියත් පුතේ 2mgh. හැබැයි එතෙන්දී චාලක ශක්තිය බවට පත් වෙන්නේ දෙකෙන් එකයි mv2 වර්ග කියන අගය. දැන් බලන්න පුතේ අවස්ථා දෙකේදීම චාලක ශක්තිය බවට පත් වෙලා තියෙන විභව ශක්ති පද සමානයි. ඒ කියන්නේ මෙතන ජූල් 100 නම් විභව ශක්තිය තිබ්බේ මෙතනත් තියෙන ජූල් 100මයි. එහෙනම් මෙතන පුතේ චාලක ශක්තිය අපි EK1 කියලා ගත්තොත් මෙතන චාලක ශක්තිය අපි EK2 කියලා ගත්තොත් පුතේ
මෙතන ජූල් 100 නම් මෙතනත් ජූල් 100මයි මේ විභව ශක්තිය හානි වෙලා තියෙන්නේ ජූල් 100 නම් මෙතනත් ජූල් 100මයි එහෙනම් මෙතන ලැබෙන චාලක ශක්තිය ජූල් 100 නම් මෙතෙන්දී ලැබෙන චාලක ශක්තිය ආගියත් පුතේ ජූල් 100ම තමයි එහෙනම් පුතේ චාලක ශක්ති පද සමාන වෙන්න ඕන මට ලියන්න පුළුවන් මෙහෙම එහෙනම් EK1 සමානයි EK2 වෙන්න ඕන එතකොට බලමු වාක්‍ය ටික ගත්තම 1 2 3 4 5 පළවෙනි වගන්තිය දෙවනි වගන්තිය චාලක ශක්තිය අපෙන් අහන්නේ ස්කන්ධ දෙකම සඳහා පහතේ වයින් කුමක් එකමගයක් ගනිද පුතේ චාලක ශක්තිය එකමගයක් ගන්නවා කියන එක අපිට පැහැදිලි මෙතෙන්දි එහෙනම් චාලක ශක්තිය කියන එක හරි එතනින් එහාට අපි පොඩ්ඩක් බලමු වේගය වේගයේ අවස්ථා දෙකේදීම සමානයිද බලන්න පුතේ චාලක ශක්තිය සමානයි නම් මේ චාලක ශක්තිය වලට ආපු පද අපි මෙතෙන්ට ආදේශ කරමු ආදේශ කරොත් mv1 වර්ග සමානයි देखें इकाई एम वी टू वर्ग दरुण एम टू एम कैपिल गया वि वन वर्ग सामान वे देखें इकाई वि टू वर्ग वर्ल्ट ऐना पुते वि वन वि टू सामान वे नै वेग असमान ऐना पलवे इक वेरदी गमन कल काले इस्कंद मत क्रियाकरण गुरुत्व बल उन्हें इस्कंद मत क्रियात्मक करना गुरुत्व बल मिथिंदी पुते मिया मत पहाल क्रियात्मक याग इस्कंद देखाई एम जी मिथिंदी एम जी एना पुते इस्कंद मत क्रियात्मक गुरुत्व बल एक हतरवी कत्दी पह गम्यतावे बलन पुते वेग असमान वेग असमान गम्यतावेट मुखद वेन्नी बलन दर्वण म्याग गम्यतावे मिथेन्दी एनवा दिखाई एम वि वन मिथेन्दी एन एम वि टू मिथेन्दी म्याग गम्यतावे एन पुते मल्ल मेहिम मिथिंद मिया गम्यतावेन पी सामने दिखाई एम पी वन मिथिंद मिया गम्यतावेन पी वन कील पी टू सामन एम वि टू पुते गम्यताधिक सामन वेन्नम गम्यताधिक सामन वेन बड़ा मिथन दिखा तीन मिथिट दिखा कि वि टू सामन वि टू की पदे सामन दिखाई वि वन V2 टू कियन पदय सामन दिखाई वि वन पे गेटल वक्ना मिथेन दिखाई एम वि वन एक गम्यता सामन अभी धरवंट पेन मेक बेलवट पे वि टू पदे दिखाई वि वन सामन वे अभी अवश्य मेक सुल बलते मेन बल मेक सुलगरत्वे दिख मे बेतर दिखाई वि वन वर्ग सामन वि टू वर्ग वर्ग मूल का वि टू सामन मूल दिखाई वि वन इकन पे वि टू सह वि वन अत्र दिन ये संबंधता है मेहम उम गम्यता सामान हेम विन पे गम्यतावे इसकंद दिखम सद पहाते वाई कुम एक गाने गिर ऐना गम्यतावे पे एक गाने विद्या नहीं पी वन पी टू सामान विन विद्यको ऐना पश्चिनी का वेरदी तुम्हें गर पश्चिपते गमन कल काले गमन कल काले बल गमन कल काले मम समीकरण दाल होयल पे पहाड़ दम एस सामन यूटी धन दिखा एटी वर्ग आरंभ यदि निश्चलता अतार पदे बिंदु ऐना एस सामन दिखा एटी वर्ग दिन्नम वेटने गुरुत्ज तोरणे नंबते जी तोरणे आगे जी दिखेंगे नियत ये नंबते एस्ट एम विस्थापने सामनपातिक विनवा खाले वर्गेट धरव पेन मेतें सह मेति दिन्न सिधुकर्णे එකිනෙකට වෙනස් විස්ථාපන දෙකක් එහෙනම් පුතේ දෙදෙනාට ගත වෙන කාල අනිවාර්යයෙන්ම එකිනෙකට වෙනස් වෙන්න ඕන. එහෙනම් පුතේ ගමන් කළ කාලය කියන පදයට අපිට අයින් කරන්න පුළුවන්. එහෙනම් දරුවනේ නිවැරදි පිළිතුර විදියට අපිට තෝරගන්න වෙන්නේ දෙවනි එක චාලක ශක්තිය. රයිට්. අපි යමු දරුවනේ ඊළඟ ගැටලුවට. හරි දරුවනේ අපි 117 වෙනි ගාන බැලුවම අන 117 වෙනි ගාන කියනවා පුතේ इस्कंद दिखाई एम वन एनमति वस्तु सुमट तलती तीन इट पे मे ए वस्तु सुमट पुष्ट मत बीनम वस्तु चलित व्यक आकार तीन इट पे अभी तेनाते बी कुट्य एगे निवत्वन मुहते दी बी कुट्य मेहमल एगे निवत्वन मुहते दी एहि वेगे वि दे नुल बेनपते मे वेलावेदि मेन मे ईवत्वन वेलावेदि मेके वेगे वीलू मेन मे वीगे आगे सदा प्रकाशन या तम अपिंगहांगेलाते मे आगे वेगे अभी यू की लगम बल धरवने पुष्ट देखम सुमट निशा अभी रेखीय गम्यता संस्थित दाला यू सह वी अत्र संबंधता व्यागन पड़वा
හරි ඊට පස්සේ පුතේ මෙතන මෙයාට මේ U වේගය ලැබෙන්නත් මෙයාට මේ V වේගය ලැබෙන්නත් හේතුව මොකක්ද කියලා හිතුවොත් අපිට පුළුවන් U හා V වේගවලට මේ වේග 2m සහ m ස්කන්ධවලට U හා V වේග ලැබෙන්න ඕන හේතුව මොකක්ද කියලා හරියටම තේරුම් ගත්තොත් අපිට පුළුවන් පුතේ හරි ලේසියෙන් උත්තරයට යන්න හරි මෙන්න බලන්න පුතේ මුලින්ම මම රේඛීය ගම්පිතා සංස්කෘතිය දාලා U හා V අතර සම්බන්ධතාවයක් හොයාගන්න මම මේ පැත්තට දාන්නම් රේඛීය ගම්මිතා संस्थि मूलधर्मे मे अतर दमोत्पते आरंभेदी बिंदुवाई दिन्नटम गम्यता व्यक्न बी निश्चलता हब पशु देखा येमट वी प्रवेगिया किम्यून आर पत्र देखा ये वी गम्यता व्याख्य आट लभन दान मे आट लभन पुते मे आगे स्कंदे एम वार्या यू मे अतर ඉතින් එකම දිශාවකට සැලකුවත් පුතේ 2m v ඍණ වෙනවා මෙතන නේද මේක ධන ලකුණ මෙහෙමම තියෙද්දි මෙයාගේ දිශාව මාරු කරපු ගමන් එයා ඉස්සරහට ඍණ ලකුණක් එනවා එහෙනම් පුතේ මේ පදේ අපි මේ පැත්තට ගමු නේද එහෙනම් මේ පැත්තට ගත්තොත් mu සමානයි 2m v u ගේ අගය පුතේ අපිට v ඇසුරින් හොයන්න පුළුවන් 2v කියලා m පද ටික බෙදලා දැම්මට පස්සේ හරි එහෙනම් දැන් අපි දන්නවා පුතේ මේ u කියන්නේ देखा वि वी वगे देखने के वेगे बी स्कंदे एगे निवेतट विसी दंपते अतर ऐ मे आट वी वे देखा वी वेगे के मे आट वी वेगे लभुने मेदे वेन्ना मे आल्ट को शक्ति लभन मे आ वी वेगे चलित वेनो ये आट चालक शक्ति अक्ति है ना मे आ देखा वी वेगे मे बेतर ये आट चालक शक्ति अक्ति है ना इतनी आरंभे चालक शक्ति तिब्बेने දැන් කොහොමද මේ චාලක ශක්ති ලැබුණේ බලන්න පුතේ මේ B ස්කන්ධෙ මෙතන ඉඳන් පහළට එනකොට H දුරක් පහළට එනකොට එයාගේ විභව ශක්තිය MGH ප්‍රමාණකින් නේද MGH ප්‍රමාණකින් එයාගේ විභව ශක්තිය පුතේ අඩු වෙනවා එයා H ප්‍රමාණයක් උඩ ඉඳන් H ප්‍රමාණයක් පහළට ආව කියන්නේ MGH ප්‍රමාණකින් එයාගේ විභව ශක්තිය අඩු වෙනවා එහෙනම් පුතේ මෙන්න මේ අඩු වෙච්ච විභව ශක්තිය නිසා තමයි මෙයාට මේ දෙකයි V වේගෙත් මෙයාට මේ V වේගෙත් එහෙම නැත්නම් මෙයාට 2V ට අනුරූප චාලක ශක්තියත් මෙයාට V ට අනුරූප චාලක ශක්තියත් ලැබෙනවා. එහෙනම් මුතේ මෙතන B හි හානි වෙච්ච විභව ශක්තිය සමාන වෙනවා මේ ස්කන්ධ දෙකට ලැබිච්ච චාලක ශක්ති වලට. අන්න එතනින් පුතේ අපිට ප්‍රකාශනයක් ලියලා V සඳහා ආගයක් හොයන්න පුළුවන්. හරි. මම ලියන්නම් මෙහෙම B හි හානි උ එහෙම නැත්නම් අඩු උ කිව්වත් ගමන්නේ හානි උ විභව ශක්තිය අපිට ඒක සමානයි කියලා ලියන්න පුළුවන් කාගේද B ගේ චාලක ශක්තිය ධන A ගේ චාලක ශක්තිය හරි ඉතින් මෙතෙන්ද පුතේ ශක්ති සංස්කෘතියම තමයි මේ ලියලා තියෙන්නේ මෙතනින්නම් මේ හානි වෙච්ච එක මේ දෙකට සමාන කරනකොට විභව ශක්ති ශූන්‍ය මට්ටමක් කියලා අමුතු වෙන්න ලියන්න ඕනේ නැහැ. නමුත් දරුවනේ ශක්ති සංස්කෘතියේ යොදතොත් විභව ශූන්‍ය මට්ටම අපි තෝරගෙන ඉන්න ඕන. එහෙනම් හානි වෙච්ච විභව ශක්තිය අපිට ලියන්න පුළුවන් m gh b ගේ චාලක ශක්තිය දෙකෙන් එකයි එයාගේ ස්කන්ධ කැපිටල් m u දාන්න ඕනේ නැහැ 2v එහෙනම් අපි කෙලින්ම 2v ගේ වර්ගය ලියමු 2v ගේ වර්ගය ඒගේ චාලක ශක්තිය පුතේ දෙකෙන් එකයි යාගේ ස්කන්ධය දෙකයි m වේගය v ගේ වර්ගය බලන්න දරුවනේ m ට m ට m සුළු වෙලා යනවා ඊළඟට මෙතන දෙක දෙකට සුළු වෙනවා මෙතන එනවා පුතේ දෙකෙන් එකයි 4i v වර්ග ධන මෙතන v වර්ග මෙතන gh දෙකට දෙක කැපෙනවා පුතේ දෙකට හතර සුළු වුණාම දෙකක් ඉතුරු වෙනවා දෙකයි v වර්ග කියන්නේ ඒ පැත්ත වෙනවා 3i v වර්ග සමානයි gh 3i v වර්ග සමානයි gh එනම් පුතේ බලන්න v අහන්නේ අපි නේද 3 මේ පැත්තට ගෙනියන්න gh බෙදීම 3යි වර්ගමූලය ගත්තනම් පුතේ අපිට v ගේ යගේ එනව නේද එහෙනම් බලන්න v ගේ යගේ එනවා අපිට මූල gh බෙදීම 3 මූල gh බෙදීම 3 ඒ කියන්නේ පුතේ නිවැරදි පිළිතුර විදියට අපිට පස්වෙනි පිළිතුර තමයි තෝරගන්න වෙන්නේ ඉතින් අමාරු ගානක් නෙමෙයි පුතේ සරලව හිතුවනම් උත්තරේට හරි ලේසියෙන්ම යන්න පුළුවන් නේද රයිට් හරි අපි යමු පුතේ ඊළඟ ගානට 118 වෙනි ගානට අපි යමු
බලන්න පුතේ 118 වෙනි ගාන ගත්තට පස්සේ අපිට වාක්‍ය කිහිපයක් දීලා තියෙනවා ඒකෙන් අපෙන් අහන්නේ වඩා නිවැරදි වෙන එක අපිට කියනවා පුතේ චලිත වෙන වස්තු දෙකක් එකිනෙක සමග අප්‍රත්‍යස්ත ගැටුමක් ඇති කරගනී ඉතින් අප්‍රත්‍යස්ත ගැටුමක් ඇති කරගත්තම අපෙන් අහනවා වාක්‍ය තුනක් දෙනවා ශක්ති සංස්තතිය පිළිබඳව රේඛීය ගම්මිතාවය පිළිබඳව සහ ආපහුව යාන්ත්‍රික ශක්තිය පිළිබඳව බලන්න දරුවනේ මොකක්ද මේ අප්‍රත්‍යස්ත ගැටුමක් කියන්නේ පුතේ අප්‍රත්‍යස්ත ගැටුමක් සහ ප්‍රත්‍යස්ත ගැටුමක තියෙන වෙනස මොකක්ද? දරුවනේ යම් ගැටුමකට පෙර සහ පසු තියෙන චාලක ශක්තියින් සමානයි නම් පෙර තිබුණු චාලක ශක්තියින් පසුව තියෙන චාලක ශක්තියට සමානයි නම් පුතේ අපිට ඒක කියන්න පුළුවන් ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. ඒ කියන්නේ ප්‍රත්‍යස්ත ගැටුමකදී චාලක ශක්තිය හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම පුතේ අප්‍රත්‍යස්ත ගැටුමකදී මතක තියාගන්න අනිවාර්යයෙන්ම චාලක ශක්ති හානියක් සිද්ධ වෙනවා. يعني ගැටුමට පෙර තිබුණු චාලක ශක්තියට වඩා පුතේ ගැටුමෙන් පස්සේ තියෙන චාලක ශක්තිය අඩු වෙනවා. ඉතින් එතෙන්දී අඩු වෙච්ච චාලක ශක්තිය බොහෝ විට ධ්වනීය තාපය වගේ ශක්ති ප්‍රබව විදියට පුතේ පරිසරයට නිකුත් වෙනවා. ඒ කියන්නේ අප්‍රත්‍යස්ත ගැටුමකදී යාන්ත්‍රික ශක්තිය සංස්ථිතික වෙන්නේ නැහැ. හැබැයි ශක්තිය සංස්ථිතිකයි. ඇයි? මුළු ශක්තිය කියන එක ගත්තොත් පුතේ තාපය ධ්වනි ශක්තිය ආදී ආලෝක ශක්තිය මේ සියලුම ඒවත් එක්ක අපි සලකන්න ඕනේ. නමුත් යාන්ත්‍රික ශක්තිය කිව්වොත් අපි විභව ශක්තියයි චාලක ශක්තියයි තමයි පුතේ කතා කරන්නේ. බලන්න පළවෙනි වාක්‍ය කියනවා පද්ධතියේ යාන්ත්‍රික ශක්තිය සංස්ථිතික නොවේ. ඔව් අප්‍රත්‍යස්ත ගැටුමක් නම් පුතේ අප්‍රත්‍යස්තයි කියන්නේ අනිවාර්යයෙන්ම ගැටුමට පෙර තිබුණු චාලක ශක්තියට වඩා පසු චාලක ශක්තිය අඩුයි. ඒ කියන්නේ යාන්ත්‍රික ශක්තිය සංස්ථිතික කරන්න බෑ. මොකද තාපය ධ්වනිය කියන ශක්තියෙන් ප්‍රබව විදියට මෙතනින් ශක්තිය පිට වෙලා යන නිසා එමින්ද ශක්තිය හානි වෙන නිසා. එහෙනම් පද්ධතිය යාන්ත්‍රික ශක්තිය සංස්ථිතික නොවේ. ඔව් යාන්ත්‍රික ශක්තිය සංස්ථිතික වෙන්නේ නැහැ. ඒ වගේම දෙවනි වාක්‍ය ඕනෑම දිශාවක් ඔස්සේ රේඛීය ගම්‍යතාවයේ සංස්ථිතික වේ. පුතේ මෙහෙමයි පද්ධතියක් මත බාහිර බල ක්‍රියා කරන්නේ නැත්නම් ඕනෑම දිශාවකට රේඛීය ගම්‍යතාවයේ සංස්ථිතික. ඒක හරි. නමුත් මේ චලිතවන වස්තු දෙක එකිනෙක සමග අප්‍රත්‍යස්ත ගැටුමක් ඇති කරගනී කියන වාක්‍ය තුල අපිට බාහිර බල ක්‍රියාත්මක වේද නොවේද කියන එක පිළිබඳ අදහසක් දීලා නැහැ. ඒ නිසා ඕනෑම දිශාවක ඔස්සේ රේඛීය ගම්‍යතාවයේ සංස්ථිතික වේ කියන වාක්‍ය පොඩ්ඩක් ගැටළු සහගතයි. මොකද ප්‍රශ්නය තුල කියන්නේ නැහැ බාහිර බල ගැන. ඉතින් ඒ නිසා පුතේ දැන් අපිට මේ වගේ ගැටලුවකදී අපිට හිතන්න පුළුවන් මේ වෙලාවේ බාහිර බල ක්‍රියාත්මක වෙනවා කියලාත් හිතන්න පුළුවන් නොවෙනවා කියලා හිතන්නත් පුළුවන්. හරි. ඉතින් ඇත්තටම බාහිර බල ක්‍රියාත්මක වෙනව නම් අපිට රේඛීය ගම්මිතා සංස්ථිතිය දාන්න බෑ. බාහිර බල ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් පුතේ අපිට රේඛීය ගම්මිතා සංස්ථිතිය දාන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ ගානේ දීපු අදහසත් එක්ක ගත්තම චලිත වන වස්තු දෙක එකිනෙක සමග අප්‍රත්‍යස්ත ගැටුමක් ඇති කරගනි. එතින් මේ අප්‍රත්‍යස්ත කියන එක මුල් කරගෙනයි ඔබෙන් සිද්ධාන්ත ගැටලුවක් අහන්නේ. මෙහිදී ඕනෑම දිශාවක ඔස්සේ රේඛීය ගම්මිතාවේ සංස්ථිතික වේ. අපි බාහිර බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන තැන හිටියොත් අපිට කියන්න පුළුවන් රේඛීය ගම්මිතාවය සංස්ථිතික වේ කියන පිළිතුර නිවැරදි පිළිතුරක් විදිහට අපිට බාර ගන්න පුළුවන්. හරි. නමුත් එක ගානේ තියෙන ගැටලුවක් පුතේ මේකේ බාහිර බල ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක අපිට බලා ගන්න විදියක් නැති එක. හරි. ඊට පස්සේ පුතේ තුන්වෙනි වාක්‍ය දෙනවා ගැටුමෙන් පසු යාන්ත්‍රික ශක්තිය ශූන්‍ය වේ. ඕ ශූන්‍ය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරි. ඒ නිසා යාන්ත්‍රික ශක්තිය ශූන්‍ය වේ කියන වගන්තිය මම වැරදියි කියලා දකින්න. මොකද ශූන්‍ය වේද නොවේද කියන එක කියන තරම් දත් අපිට සපයලා නැහැ. ඉතින් අනිවාර්ය අවශ්‍යතාවයක් නෙවෙයි යාන්ත්‍රික ශක්තිය ශූන්‍ය වීම. හරි. ඉතින් ඒ නිසා පුතේ මම මේකේ නිවැරදි පිළිතුර විදිහට AB කියන පිළිතුර දෙක තෝරගන්නවා. නමුත් දරුවෙකුට A පිළිතුරට විතරක් ගියොත් හරි මම ඒකටත් ලකුණු දෙනවා. මොකද මේකේ ප්‍රශ්නය තුල අන්තර්ගතයක් නැහැ. මේකේ බාහිර බල ක්‍රියාත්මක වේද නොවේද කියන එක. ඉතින් මේ ගැටලුව පිළිබඳව ගොඩක් ගැඹුරින් හිතන දරුවෙකුට B වගන්තිය වැරදි කියලා දැනෙන්න පුළුවන්. මොකද ඕනෑම දිශාවක් ඔස්සේ රේඛීය ගම්මිතාවේ සංස්ථිතික වේ. ඔව් එහෙම වෙන්න නම් අනිවාර්යෙන් බාහිර බල ක්‍රියාත්මක නොවෙනවා කියන එකට අපිට දත්ත සපයලා තියෙනවා. නමුත් එහෙම මේ ගැටලුව තුල දත්ත දීලා නැති නිසා ගොඩක් දුර හිතපු දරුවෙකුට B වගන්තිය වැරදි කියලා හිතෙන්න පුළුවන්. හරි. ඉතින් එහෙම හිතනොත් පුතේ ඔබ හරි. මොකද මේ ගැටලුවේ තියෙන ගැට ප්‍රශ්නයක් තමයි මේකේ බාහිර බල ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක අපිට දැනගන්න ක්‍රමයක් දීලා නැති එක නේද? ඒ නිසා AB වාක්‍ය AB පමණක් නිවැරදි. එහෙම නැත්නම් A පමණක් නිවැරදි කියන පිළිතුරු දෙකම මම මේකේ නිවැරදි පිළිතුරු විදියට දකිනවා. හරි. අපි යමු පුතේ 118 අපි ඊළඟට යමු 119 වෙනි ගැටලුවට. හරි බලන්න දරුවනේ 119 වෙනි ගැටලුවෙත් තියෙන්නේ වාක්‍ය ප්‍රශ්නයක්. මේකද කියනවා
එක්තරා ප්‍රවේගයකින් ගමන් කරන උණ්ඩයක් සැහැල්ලු අවිතන්නේ තන්තුවකින් නිදහසේ ඉල්ලා ඇති ලී කුට්ටියක් තුලට කා වැදි එය තුල නවති. පහත් සඳහන් කවරක් සත්‍ය වේද කියලා අහනවා. පුතේ පළවෙනි වාක්‍ය බලන්න. මෙම ගැටුමට ශක්ති සංස්තිතිය නියමයේ යෙදිය නොහැකිය. ඇතරම ශක්ති සංස්තිති නියමයේ යොදන්න පුළුවන්ද බැරිද? යොදන්න පුළුවන් පුතේ. ශක්ති සංස්තිති නියමය. ඒ කියන්නේ පුතේ ගැටුමට පෙර සහ පසු තිබුණු මුළු ශක්තියින් අතර සම්බන්ධතාවයක් මේ කියන්නේ. මෙතෙන්දි පුතේ යාන්ත්‍රික ශක්තියින් නෙමෙයි මේ කියන්නේ මුළු ශක්තිය. මේ කියන්නේ තාප ශක්තිය, ධ්වනි ශක්තිය, আদি සියලුම ශක්ති ප්‍රභේද ගැනයි මේ කතා කරන්නේ. ඉතින් එතෙන්දි පුතේ අපි දන්නවා ශක්තිය විනාශ කරන්න බෑ කියලා නේද? එහෙමනම් අනිවාර්යයෙන් මෙතෙන්දි ශක්ති විනාශ වීමක් සිද්ධ වෙන්නේ නැත්නම් මුළු ශක්තියින් සමාන වෙන්න ඕන. ඒ කියන්නේ පුතේ සංගත පද්ධතිය සැලකුවට පස්සේ හරි දැන් මේක දැනගන්න ගැටුමට ශක්ති සංස්තිතික නියමයේ දිනු හැකිද ඊළඟ වාක්‍යෙදි කියනවා අපෝ යාන්ත්‍රික ශක්ති සංස්තිතික නොවේ කියලා. හරි ඉතින් මේ දෙකද පටලව ගන්න එපා. දෙවෙනි එකේදී අහන්නේ පුතේ යාන්ත්‍රික ශක්තිය සංස්තිතික නොවේද කියලා. පළවෙනි එකේදී කියන්නේ ශක්ති සංස්තිතිය. ඉතින් මේ ශක්ති සංස්තිතිය කියලා ගත්තම තාපය ධ්වනි ශක්තියත් ඇතුළත්වයි මේ අහන්නේ. ඉතින් අමතර තව ශක්ති ප්‍රභේද තියෙනවා. ඔය අයින්ස්ටයින්ගේ නිශ්චලතා, ස්කන්ධය ඇසුරින් නිශ්චලතා ශක්තිය, ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. පොතේ මේ සියලුම ශක්තියින් ගැනයි මේ කතා කරන්නේ. මේ සියලුම ශක්තියින් ගත්තොත් අනිවාර්යයෙන්ම ශක්ති සංස්කෘතික නියමය යොදන්න පුළුවන්. මොකද ශක්තිය විනාශ වෙන්නේ නැති නිසා. හැබැයි දෙවෙනි වාක්‍යයනකොට මෙම ගැටුම සඳහා යාන්ත්‍රික ශක්තිය සංස්කෘතික නොවේ, ඒ වගත්තියත් අපිට නිවැරදි පිළිතුරක් විදියට වාර ගන්න පුළුවන්. පළවෙනි වගන්තිය කියන්නේ ගැටුමන ශක්ති සංස්කෘතික නියමයේ යෙදිය නොහැකිය වැරදි ශක්ති සංස්කෘතිය යොදන්න පුළුවන්. හැබැයි යාන්ත්‍රික ශක්ති සංස්කෘතික නියමය යොදන්න බැහැ. මොකද යාන්ත්‍රික ශක්ති සංස්කෘතියදී අපි කතා කරන්නේ පුතේ විභව ශක්ති, චාලක ශක්ති ආදී යාන්ත්‍රික ශක්තියින් ගැන විතරයි. නමුත් මේ වගේ ගැටුමකදී පුතේ මේ උණ්ඩය අපිට කියනවා ලී කුට්ටිය තුලට කා වැදි ඒ තුලට ගමන් කරනවා කියලා. ඉතින් පුතේ අනිවාර්යයෙන්ම ශබ්දයේ විදියට, ඒ වගේම මේ උණ්ඩය සහ ලී කුට්ටිය අතර ඇතිවන පුෂ්ඨ අතර ඇති ඝර්ෂණ බලය නිසා ඇතිවන තාප ශක්තිය আদি විවිධ ක්‍රමවේද වලට මේ ශක්තිය හානි වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී පුතේ මේක සම්පූර්ණ අප්‍රත්‍යස්තවයි සිදු වෙන්නේ. එතෙන්දී පුතේ මේ ගැටුමේදී යම් යම් විදියට තාපය ධ්වනිය විදියට ශක්ති හානි වෙනවා. ඉතින් ඒ නිසා යාන්ත්‍රික ශක්තිය ගැටුමට පෙර සහ පසු අපිට සමාන කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ගැටුම සඳහා යාන්ත්‍රික ශක්ති සංස්තිය සංස්තිතික නොවේ කියන පිළිතුර අපිට නිවැරදි එකක් විදියට බාර ගන්න පුළුවන්. එතකොට පුතේ අපෙන් ගානේ අහන්නේ පහත සඳහන් කවරක් සත්‍ය වේද කියලානේ. එතකොට දෙවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදියට බාර ගන්න පුළුවන්. හැබැයි දරුවනේ මේ වගේ ගැටලුවක් හැමතිස්සෙම විවරණ කරනකොට ඔබ එක වාක්‍යයක් නිවැරදි වෙනකොට ඉතුරු වාක්‍ය පහ වරදින්න ඕන. ඒ වාක්‍ය පහ වරදින්නේ ඇයි කියන කරුණු පිළිබඳව වඩා විමසිලිමත් වෙන්න ඕන. මොකද පුතේ ඔබ උත්තරේ හොයාගන්නකම නෙවෙයි වැදගත් වෙන්නේ මේ වගේ ගැටලුවකදී ඉතිරි වාක්‍ය පහ හතර වරදින්න වෙන හේතු හොයාගන්න එකත් ගොඩක් වැදගත් වෙනවා. මොකද පුතේ මේ ප්‍රශ්නේ මෙලෙසම විභාගයට එනවා කියලා අපිට අනුමාන කරන්න බෑ නේද? නමුත් මේ සිද්ධාන්ත ඇසුරින් යම් ගැටලුවක් විභාගයට එන්න පුළුවන් නේද? ඉතින් එතෙන්දී පුතේ ඔබෙන් මේ ප්‍රශ්නය තුළ දැකිය හැකි වෙනත් පැත්තක් අහන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ගැටලුවක හැම වාක්‍යයක් පිළිබඳව ඉතා හොඳින් කියවලා හොඳින් අවබෝධ කරගන්න බලන්න, අවශ්‍ය සිද්ධාන්ත සටහන් බලන්න. තුන්වෙනි වාක්‍යය කියනවා මෙම ගැටුම සඳහා රේඛීය ගම්මිතා සංස්තිති නියමයේ යෙදිය නොහැකිය. ඉතින් කෙලින්ම කියනවා රේඛීය ගම්මිතා සංස්තිතිය යොදන්න බැහැ කියලා. ඉතින් ඇත්තටම යොදන්න බැරිද? නෑ, යොදන්න පුළුවන්. රේඛීය ගම්මිතා සංස්තිතිය වළංගු වෙන්නේ පොතේ බාහිර බල ක්‍රියාත්මක නොවේ නම්. ඉතින් මේ ගානේ බාහිර බල ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා නෑ. නමුත් ගානේ දීලා තියෙන දත් ඇසුරින් නම් අපිට බාහිර බල ක්‍රියාත්මක වෙනවක පේන්න නෑ. ඒ නිසා පොතේ ගැටුමට අපිට රේඛීය ගම්මිතා සංස්තිතිය නියම යොදන්න පුළුවන්. ඒ වගේම ගැටුමේදී පද්ධතිය මුළු චාලක ශක්තිය සංස්තිතික වේ හතරවෙනි වාක්‍ය විදිහට දීලා තියෙනවා. ඉතින් එතෙන්දී පුතේ අපි කිව්වා මේ ගැටුමේදී දැන් ආරම්භයේදී තියෙන චාලක ශක්තිය විතරනේ එන උණ්ඩේ සතු චාලක ශක්තිය විතරයි. ඉතින් මේ චාලක ශක්තිය කොටසක් නේද පුතේ ඔය ගැටෙන මොහොතේදී ශබ්දයේ විදියට, ඒ වගේම ගැටිලා ලී කුට්ටිය පසාරු කරන් ඇතුළට යනකොට උණ්ඩය සහ ලී කුට්ටිය අතර පුෂ්ඨ අතර ඇතිවන ඝර්ෂණ බලය නිසා ඇතිවන තාප ශක්තිය විදියට පිට වෙන්නේ. එහෙනම් පුතේ කොහොමවත්ම ගැටුමට පෙර තිබුණු චාලක ශක්තිය පසු චාලක ශක්තියට සමාන වෙන්න විදියක් නැහැ. මොකද තාපය සහ ධ්වනිය විදියට මෙතන ශක්ති හානියක් සිද්ධ වෙච්ච නිසා. එතකොට දරුවනේ මේකට යාන්ත්‍රික ශක්ති සංස්කෘතිය වළංගු නොවෙන්නේ ඔන්න ඔය හේතුව හින්දා. හැබැයි ශක්ති සංස්කෘතිය වළංගු වෙනවා. ශක්ති සංස්කෘතියේදී ආරම්භයේදී තිබුණු මුළු ශක්තියින් සියලුම වර්ගවල ශක්තියින් සමාන වෙන්න ඕන අවසානයේදී තිබිච්ච අවසානයේදී ඉතුරු වෙන සියලුම වර්ගයේ ශක්තියින් වලට. එතෙන්දී ශක්තිය නැසිලා නැත්නම් අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන පෙර සහ පසු ශක්තිය.
පස්වෙනික මෙම ගැටුමට රේකී ගම්මෙතා සංස්ති නියමේ යෙදිය හැක්කේ උණ්ඩය කුට්ටිය විනිවිද නොයන්නේ නම් පමණි. එහෙම එකක් නෑ පුතේ. කුට්ටිය විනිවිද ගියත් නැතත් රේකී ගම්මෙතා සංස්ති මූල ධර්මයේ යොදන්න පුළුවන්. සලකන ලද දිශාවක් ඔස්සේ බාහිර බල ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්. එහෙනම් පුතේ අපිට 119ට නිවැරදි පිළිතුරු විදිහට දෙවනි වාක්‍ය තෝරගන්න පුළුවන් නේද? හරි. දරුවන්ට අවශ්‍ය නම් වීඩියෝ එක පොඩ්ඩක් ආයි ප්ලේ කරලා අවශ්‍ය කෙටි සටහනක් යොදා ගන්න. හරි. දරුවනි අපි යමු ඊළඟ ගැටලුවට. හරි. බලන්න දරුවනේ 120 වෙනි ගාන කියනවා දිග L හා ස්කන්ධේ සිම්පල් M උණු ඒකාකාර ලණුවක හතර බෙදීම පහක කොටසක් මේසේ මත තියෙද්දි මේසෙන් එළියට එල්ලෙනවල පුතේ එක බෙදීම පහක් එහෙම නැත්නම් පහෙන් එකක කොටසක් පහෙන් හතරක් උඩ පහෙන් එකක් මේස ධාරයේ දිගේ පහළට එල්ලෙනවලු අපෙන් අහනවා පුතේ මෙන්න මේ එල්ලෙන කොටස මේසේ මතට ගැනීමට අප විසින් කළ යුතු අවම කාර්ය ප්‍රමාණය මොකක්ද කියලා හරි දරුවනේ මෙතෙන්දී අපි මුලින්ම මේ ගාන හදන විදිය හිතලා බලමු දැන් පුතේ පහෙන් එක කොටසක් එල්ලෙනවා මේ කොටස ඉහළට ගන්නවා දැන් දරුවනේ මේ කොටස ඉහළට ගන්න නම් අපි යම් ශක්තියක් වැය කරන්න ඕන ඉගෙන අපි යම් කාර්යයක් කරනවා. එතකොට පුතේ අපි කරන කාර්ය මෙන්න මෙතෙන්දී මෙයාගේ මොකක් විදියටද ගැබ්බෙන්නේ? අපි කරන කාර්ය නිසා පුතේ මෙයාගේ ශක්තිය විචලනයක් සිද්ධ වෙන්න ඕන. දැන් අපි මෙයාව උඩට ගන්නවා කියන්නේ පුතේ මෙයාගේ විභව ශක්තිය වැඩි වෙනවා. එහෙනම් අපි කරන කාර්ය ප්‍රමාණය තමයි පුතේ මෙයාගේ විභව ශක්තිය වැඩි වීමට හේතු වෙන්නේ. මෙතෙන්දී ඝර්ෂණය, එතකොට මෙන්න මේ නැම්ම දිගෑරනකොට ඇති වෙන අනිකුත් බල සඳහත් යම් කාර්ය ප්‍රමාණයක් කෙරෙන්න ඕන තමයි. නමුත් මේ ගානේ අහන්නේ අපෙන් අවම කාර්ය ප්‍රමාණනේ. එතකොට අප විසින් කරන අවම කාර්ය ප්‍රමාණය අපිට දකින්න පුළුවන් මෙයාගේ විභව ශක්ති වැඩි වීමට පමණක් සමාන විදියට. එතකොට අපි විසින් කරන කාර්ය මොකක්ද? මෙයාගේ විභව ශක්ති වැඩි කිරීමට සමාන ප්‍රමාණයක් තමයි අපි විසින් කරන කාර්ය වෙන්නේ. එහෙනම් අපි බලමු පුතේ මෙයාගේ විභව ශක්තිය කොච්චර ප්‍රමාණකින් වැඩි වෙනවද කියලා. දැන් දරුවනේ මෙතෙන්දී මේ වගේ කොටසක විභව ශක්ති වැඩි වීම අපි කොහොමද ගන්නෙ? මෙන්න මෙතෙන්දී පුතේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටුම වෙනස් වීම පමණක් සලකන්න. ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටුම වෙනස් වීම මත අපිට ගැබ් වෙන විභව ශක්තිය පිළිබඳව යම් ගණනය කිරීමක් කරගන්න පුළුවන්. බලන්න පුතේ මේ වගේ කොටසක හරි මේක ඒකාකාරයි කියලා අපිට කියලා තියෙනවා. ඒ නිසා මේ නැම්ම නොසලකා හරින්න ඔබේ මට්ටමේදී ඒ කියන්නේ උසස් පෙළ මට්ටමේදී මේ වගේ නැම්මකදී ඇති වෙන බල සහ ඇති වෙන ශක්ති හානීන් පිළිබඳව අපි කතා කරන්නේ නැහැ. ඒ නිසා මේ නැම්ම ගැන හිතන්න එපා දරුවෝ. මේ දිග අපිට ගන්න පුළුවන් එක බෙදීම පහක් නේද? පහෙන් එකක දිගක් තියෙන ඉතින් මුළු දිග L කියලා කියන නිසා මේ දිග අපිට ගන්න පුළුවන් L ගෙන් පහෙන් එකක් නේද? එහෙනම් L බෙදීම පහ කියලා අපිට එක සැරේම ලියන්න පුළුවන්. එතකොට මේ කොටස සැලකුවම පුතේ මම මේක රත්පෑනෙන් ලකුණු කරන්න මේ කොටස සැලකුවම මේක ඒකාකාර දණ්ඩක් විදියට අපිට හිතන්න පුළුවන්. මේක ඒකාකාර දණ්ඩක් නම් පුතේ දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා දණ්ඩේ හරිමැද. දණ්ඩේ හරිමැද. එතකොට පුතේ මුළු දිග L බෙදීම පහක් නම් මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍ර පිහිටුමට ඉහළ සිට තියෙන දුර අපිට ගන්න පුළුවන් මේ මුළු දිගෙන් හරියට L බෙදීම පහෙන් භාගයක් කියන්නේ පුතේ කොච්චරද අපිට ඒක ලියන්න පුළුවන්. L බෙදීම පහ ගුණ කිරීම දෙකෙන් එක ඒ කියන්නේ L බෙදීම 10ක් විදියට. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටුම L බෙදීම 10යි. ඒතර මේ කොටස පුතේ ඉහළට ගන්නවා කියන්නේ මේ වගේ පිහිටුම කරන්න ඉන්නේ නේද? ඉතින් ඔය වගේ පිහිටුමකට යනවා කියන්නේ පුතේ ගුරුත්ව කේන්ද්‍රය L බෙදීම 10කින් ඉහළ ගිහිල්ලා තියෙනවා නේද? එහෙනම් පුතේ වැඩි වූ විභව ශක්තිය වැඩි වූ විභව ශක්තිය මට ලියන්න පුළුවන් මේ විදියට වැඩි වූ විභව ශක්තිය වැඩි වූ විභව ශක්තිය විභව ශක්තිය හොයන්න පුළුවන් පුතේ MGH ගේ. අපි H ගැන නම් දැන් ටගයක් දන්නවා. H කියන එක අපිට දැන් ලියන්න පුළුවන් පුතේ L බෙදීම 10යි කියන්නේ. H කියන එක අපිට ලියන්න පුළුවන් L බෙදීම 10යි කියන්නේ. G ගැටලුවක් නැහැ. පිළිතුරු ඔක්කොගෙම G තියෙන නිසා අපිට ඒ විදිහටම G තියන්න පුළුවන්. නමුත් මෙන්න මේ M කියලා අපි දැම්මේ පුතේ මේ විභව ශක්තිය හොයන සාමාන්‍ය සමීකරණයේදී M කියන එකේ අදහස ස්කන්ධේ. නමුත් දැන් මේ කොටස ස්කන්ධය අපි හොයා ගන්න ඕන. බලන්න පුතේ මේ දණ්ඩ ඒකාකාරයිනේ. දණ්ඩ ඒකාකාරයි මුළු දණ්ඩෙම ස්කන්ධය M. දැන් අපිට ඕන L බෙදීම පහක කොටසක එහෙම නැත්නම් මුළු දිගෙන් පහෙන් එකක ස්කන්ධය. පුතේ මුළු එකේම ස්කන්ධය M නම් මේ කොටස ස්කන්ධය විතරක් අපිට ලියන්න පුළුවන් කොහොමද?
මේ කොටස මුළු එකකින් පහින් එකක් එහෙනම් මුළු ස්කන්ධෙම නම් මේ කොටස එම්බෙදීම පහයි එහෙම නැත්නම් මුළු ස්කන්ධෙනොත් පහින් එකක් වෙන්න ඕන එහෙනම් දරුවනේ අපිට ඔය දත්ත ටික මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් m වෙනුවට ලියන්න පුළුවන් මුළු ස්කන්ධය m ඒකෙන් පහින් එකයි ඒ කියන්නේ එම්බෙදීම පහ වාරයක් g වාරයක් h වෙනුවට l බෙදීම 10 දැන් බලන්න දරුවනේ මේක සුළු කරොත් අපිට එනවා 1 8 50 පාරයක් MGL. ඉතින් මේ වගේ එකක් 100ට හරය 100ට ගෙනියන. හරය 100ට එහෙම නැත්නම් හරය 10 ගුණාකාරයකට ගෙනියන එක ඉතාම පහසුයි සුළු කිරීමේදී. මේක 100 කරන්න නම් උඩ 8යි 2ම 2කින් උඩ 8යි 2ම 2කින් ගුණ වෙන්න ඕන පුතේ. දෙවර 50 100යි උඩ 2 200 බෙදුණොත් පුතේ 0.02යි MGL කියලා එනවා. එහෙනම් අපිට නිවර්ති පිළිතුර විදියට තෝරගන්න වෙන්නේ පුතේ දෙවෙනි පිළිතුර තමයි අපිට मेके निवर्ति पिगतर गेतर मे पुते मुखद मेन मे कोटस इहलट गनीम अप कलयुत अवम कार्य प्रमाण इतनी एतटम मे वगे तेनक मीट वड यम कार्य प्रमाण कपिट कर सिद्धवीर मुखद मिथन नम्मा मिथन प्रत्यस्थ बलतीवा अदीम हो दिगहरी निशा नहीं नमक गान की अवम कार्य प्रमाण किलाते अवम कार्य प्रमाण विभोशक्ति वीम गण वितरकित नपिट गान पुलवा हरि දරුව මේක නවත්තලා මේ ගාන හදාගන්න හරි හොඳ වෙලාව යන හින්දා පුතේ මම ඊළඟ ගානට යන්නම් හරි අපි යමු පුතේ බලන්න ඊළඟ ගාන බලන්න දරුවනේ 121 වෙනි ගාන කියනවා නිශ්චල m ස්කන්ධයක් සමග u වේගයෙන් චලනය වන m ස්කන්ධයක් ගැටි ස්කන්ධ දෙකම එකට ඇලෙනවලු ගැටමෙදි ශක්ති හානි වන ප්‍රතිශතය හොයන්න කියලා අපිට කියනවා. ඉතින් මෙතෙන්දි කියනවා පුතේ ස්කන්ධයක් ගැටි ස්කන්ධ දෙකම එකට ඇලි ගමන් කරයි කියලා. හරි මේ වගේ අවස්ථාවක් පුතේ. මෙන්න සිම්පල් m ස්කන්ධයක් තියෙනවා. මේ ස්කන්ධෙත් එක්ක තව u වේගෙන් චලනය වන සිම්පල් m ස්කන්ධයක් ඇවිල්ලා ගැටෙනවලු. ගැටිලා ගැටුමෙන් පස්සේ පුතේ දෙන්න එකට ඇලිලා ගමන් කරනවලු. එතන මෙතන ස්කන්ධ දෙකයි එම් හැබැයි මෙයාල යන වේගය නම් කොච්චරද කියලා අපි දන්නේ නැහැ. ඒක v' කියලා ගමු. අපි අහන්නේ පුතේ ගැටුමේදී ශක්ති හානි වන ප්‍රතිශතය වන්නේ කියලා. ඉතින් එතන මේ දීලා තියෙන දත්තත් එක්ක පුතේ අපිට මෙයාලගේ ගැටුම ගැන සලකනකොට මේ දෙන්න ආවා. මෙතෙන්දී ගැටුණ. ඉතින් මෙතෙන්දී අහන්නේ අපෙන් චාලක ශක්තියේ සිදුවෙච්ච හානියනේ. නේද වෙන ශක්තියින් ගැන අපිට මෙතෙන්දී කතා කරන්න බෑ නේද දරුවනේ එතකොට අපි බලමු ආරම්භයේ තිබ්බ චාලක ශක්තිය ඉතින් ඔබට තේරෙනවා u වේගෙන් එන්නේ m ස්කන්ධයක් පොතේ එන ආරම්භයේ තිබුණු චාලක ශක්තිය ek සමානයි 2කින් 1යි mu වර්ග ඔච්චර චාලක ශක්තිය තමයි තිබ්බේ මෙතෙන්දී චාලක ශක්තිය කොච්චරද ඒක මං ek මේක ek 1 මේක ek 2 කියලා ගමු අපි ලියන්න පුළුවන් මට 2කින් 1යි ස්කන්ධය 2කින් 2යි m v' ගේ වර්ගය කියලා. දැන් අපෙන් අහන්නේ පුතේ ගැටුමේදී ශක්ති හානි වන ප්‍රතිශතය. ශක්ති හානි වන ප්‍රතිශතය. මට දරුවනේ ශක්ති හානි වන ප්‍රතිශතය මේ විදිහට ලියන්න පුළුවන්. හරි අපි ලියලා බලමු මොන පදද අපි හොයා ගන්න ඕන කියලා. ශක්ති හානි වන ප්‍රතිශතය. ශක්ති හානි වන ප්‍රතිශතය පුතේ ගන්න පුළුවන් බලමු අපි ඉස්සෙල්ලම ශක්ති හානිය හොයා ගන්න ඕන. මේ තමයි ආරම්භයේ මේ තමයි දැන් තියෙන ප්‍රමාණය. එහෙනම් ශක්ති හානිය හොයන්න පුළුවන් පුතේ. තිබ්බ මෙච්චර දැන් තියෙන්නේ මෙච්චර. එහෙනම් අඩු වෙච්ච ප්‍රමාණය අපි හොයා ගන්න පුළුවන් අපිට මෙහෙම නේද? EK1 ඍණ EK2 ගේ. ඒක බෙදන්න ඕන පුතේ ආරම්භයේ තිබ්බ ප්‍රමාණය. ආරම්භයේ තිබ්බ EK1 ප්‍රමාණය. මේක 100%ෙන් ගුණ වෙනවා. රයිට්. ඔක තමයි ශක්ති හානි වීමේ ප්‍රතිශතය හොයන්න තියෙන ක්‍රමවේදය. දැන් එහෙනම් අපි මේ පද ටික හොයාගමු EK1 දන්නව නමුත් EK2 දන්නේ නැහැ. EK2 දන්න අපි එහෙනම් V' හොයාගෙන ඉන්න ඕන පුතේ. V' හොයා ගන්න පුළුවන්. දැන් මේ ගැටුමේදී අපිට ගානේ කියන්නේ නැහැ පුතේ වෙන බාහිර බල ක්‍රියාත්මක වීමක් හෝ නොවීමක්. හරි? ඒ නිසා මේ ගානේ තියෙන දත්ත අනුව බැලුවම අපිට මේකට ගම්මිතා සංස්කෘතිය, රේඛීය ගම්මිතා සංස්කෘතිය දාන්න කිසිම බාධාවක් තියෙනවා කියලා පේන්නේ නැහැ. ඒ නිසා පුතේ අපි රේඛීය ගම්මිතා සංස්කෘතිය දාමු. මොකද මේක අපිට කියන්නේ ඝර්ෂණ බලවත් එහෙම නැත්නම් මෙයාලා චලනය වන තලය පිළිබඳව යම් අදහසක් අපිට දීලා නැහැ. ඉතින් ඒ කියන්නේ පුතේ අපිට හිතන්න පුළුවන් මේක සිදු වෙන සුමට තලයක එහෙම නැත්නම් වාතයේ ඒ වගේ අපිට හිතන්න පුළුවන්. ගාන කියෙව්වම
දරුවත් මේක හොඳට තේරුම් ගන්න ගාන කියෙව්වම අපිට ගාන තුල රේකී ගම්මිතා සංස්කෘතිය දාන්න බාධා වන එකමික වචනයක්වත් නැහැ. අන්න ඒ නිසා අපිට රේකී ගම්මිතා සංස්කෘතිය අපිට මේක දාන්න පුළුවන්. බලමු රේකී ගම්මිතා සංස්කෘතිය දැම්මොත් මොකද වෙන්නේ කියලා. මෙන්න රේකීය ගම්මිතා සංස්කෘති මූල ධර්මයේ मेन दर्वण अभी रेखीय गम्यता संस्थित मूलधर्म इतोट आरंभक गम्यता आरंभ मेट विरे दिबे एम यू मे पेतरने अभी रेखीय गम्यता संस्थित मूलधर्म योधन दिशा एम यू पसे गेट पसे बल इस्कंदे गैटी इस्कंद देखम एकटली गमन कर मिथिंदी गमन करण दिशा वक्ट विशेषंकलनेतोड़पुते साधुव्य हकीदे मे आम के गटुनम मे दिन्नम मे पे चलित विने ये संहार विलावकट गा दिन गटीला प्रतिविरुद्ध दिशावट गमन करना यदि मेतन हिमदील नति अट साधुवन दे गन हितु गटुन पास एक दिशावट गमन करना हितान पुड़वे मे देख इस्कंद වගේම මේවා හදපු ද්‍රව්‍ය වල වෙනස්කම් වෙලා තිබ්බනම් අපිට නිකන් හිතමු යකඩ බෝලයක් රබර් බෝලයක් වගේ වුණ සමහරක් විතර ගැටුමින් පස්සේ රබර් බෝලේ මේ පැත්තට චලිත වුණා වෙන්න පුළුවන්. හරි. ඉතින් එහෙම වුණොත් පුතේ ගානේ විශේෂයෙන්ම කියනවා. නමුත් මේ ගානේ එහෙම කියලා නැති නිසා ගැටුනට පස්සෙත් මේ දිශාවටම චලිත වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. දැන් පුතේ ඔන්න ආරම්භක ගම්මිතාවේ mu අවසන් ගම්මිතාවේ දෙන්න මේ කෙනෙක් උනා මුළු ස්කන්ධ 2m වාරයක් v dash. एक पेपर में पुते दिशा वगैरह अमृत साल खाना वि डैश नम दम देखाई एम गेम बेदू यू बेदी में देखाई कि दें दर्वण आप पुड़वा मेन मेतन मे आ यू एस रिंग अभी चालक शक्ति दाने मेतन चालक शक्ति अथया मेतन चालक शक्ति मैं इके टू सामना देखे एक वार देखाई एम वार वि डैश पे यू बेदी में देखे वारगे दाम बला पुते මේ දෙක තියෙන අර නම් මම මෙතන දෙකකට මෙතන දෙක කැපුවොත් දෙකෙන් එකයි m u වර්ග බෙදීම දෙක කියලා අපිට එනවා. මෙතන දෙකේ වර්ගය 4යි. එතන 4ට මේ දෙක කපන්න. එතකොට තව දෙකක් ඉතුරු වෙනවා. මම එහෙම ලියාගත්තේ පොතේ අර සමීකරණට ආදේශ කරපු ගමන් මේ දෙකෙන් එකයි mu වර්ග පද ටික ඔක්කොම එක සැරේ අයින් කරන්න පුළුවන්. අන්න ඒ නිසායි. දැන් ඔන්න මම මේක මෙතෙන්ට ආදේශ කරන්න. මෙන්න බලන්න පොතේ ek1 ගියාගේ දෙකෙන් එකයි mu වර්ග ඍණ ek2 ගියාගේ දෙකෙන් එකයි एम यू वर्ग बेदीम देख बेदीम इके वन गे देखे एम यू वर्ग वार सीयर सीयर दें शक्ति हानि मन प्रतिशत अभी होयान आने देखे एम यू वर्ग वाले देखे एम यू वर्ग देखे एम यू वर्ग कैपन पे एक ऋण भाग्य बेदीम एक कीर एन वार सीयर सीयर पुते एक एकेम बेदवत एकाई मेतन एक आठ देखमाई एक ऋण भाग्य पुते भाग्य भाग्य के दशम पहाय सी एंग सीयर පනහයි කියලා පුතේ අපිට ශක්ති හානි වීමේ ප්‍රතිශතය එනවා 100ට 50යි කියලා. එහෙනම් නිවැරදි පිළිතුර විදියට පුතේ අපිට තෝරගන්න වෙන්නේ 5 වෙනි පිළිතුර නේද? හරි. හිතුව තරම් අමාරු ගානක් නෙමෙයි. හරි. දරුවෝ මේ වගේ ගානක් ගන්නකොට හොඳට ගාන කියවන්න පුතේ. ගාන කියවලා ගාන හදන විදිය හිතලා ඊට පස්සේ ටක් ගාලා සුළු කිරීම ටික කරලා උත්තරේ අරගන්න. හරි. දරුවෝනේ අපි යමු එහෙනම් ඊළඟ ගානට. බලනකොට 122 වෙනි ගාන ගත්තා පස්සේ නිශ්චල පවදන 3m ස්කන්ධයක් සමග නිශ්චලතාවයේ තියෙන 3m කෙනෙක් මෙන්න පුතේ මෙයා නිශ්චලතාවවල තියෙනවා මෙයත් එක්ක 4m ශ්‍රේණියක වේගෙන් චලනය වෙන m ස්කන්ධයක් ඒතොර m එක්කෙනෙක් අග ස්කන්ධයෙන් චලනය වෙනවලු පුතේ 4m ශ්‍රේණියකින් पूर्ण प्रत्यस्त लेस गैटे पूर्ण प्रत्यस्त अभी कलिंगारा कथा कर पूर्ण प्रत्यस्त अनुपते गेट मंड पेर सह पशु चालक शक्ति सामनमें नो गेट मेन पशु नी पशुपते वाक्य पहाक दिन मे वाक्य गेटलू कदि मे वाक्य इतना अवधाने नब किये युत हर लुक विलावगा नम तो वाक्य कियवन एक सर एक हरियट हूं अवधाने कियवन पेत्पड़ सटना कमकने එහෙම සටහනක් අවශ්‍ය නැති දරුවෝ ඒක හිත ඇතුලේ පරිකල්පණය කරත් කමක් නැහැ. හැබැයි කියවන එක හොඳ අවධානයකින් කියවන්න. මොකද පුතේ චූටි තරක් මිස් වුණොත් ඔබට පොඩි හෝ සංකල්පයක් අමතක වුණොත්
මේ ගානකදී නිවැරදි පිළිතුර හොයාගන්න වෙන්නේ නැහැ. බලන්න පළවෙනි වාක්‍යය. එම් ස්කන්ධය නිශ්චල වන අතර 3 එම් ස්කන්ධය 4 එම් ශ්‍රේණියක වේගයෙන් ඉදිරියට යනවා. පළවෙනි වාක්‍යයේදී කියනවා පොතේ එම් එක්කෙනා නිශ්චල වෙනවලු. මෙන්න එම් එක්කෙනා නිශ්චල වෙනවා 3 එම් එක්කෙනා යනවලු 4 එම් ශ්‍රේණියක වේගයෙන්. දැන් පුතේ ඔහොම ගියොත් ඇතිවන ගැටලුව මොකක්ද? ඔහොම ගියොත් ඇතිවන ගැටලුව තමයි දරුවනේ බලන පද්ධතිය ආරම්භක චාලක ශක්තිය. පද්ධතිය ආරම්භක චාලක ශක්තිය ගත්තොත් එම් ස්කන්ධය 4 එම් ශ්‍රේණියක වේගින් යනවා. මෙයා නිශ්චලයි. එහෙනම් ආරම්භක චාලක ශක්තිය හෙව්වොත් පුතේ 2 එම් වි ප්‍රවේගය 4 වර්ගය නේද? එහෙනම් සුළු කරොත් අපිට එනවා 4 වර්ගය 16 8 එම් කියලා චාලක ශක්තිය. දැන් බලන්න දරුවනේ මෙයා නිශ්චල වෙලා මෙයා 3 එම් 4 එම් ශ්‍රේණියක වේගින් යන්න ගියොත් ප්‍රකාශනේ ලියන්නම අවශ්‍ය නැහැ මෙතනදී චාලක ශක්තිය වැඩි වෙලා කියලා දරුවන්ට තේරෙනවා. නමුත් මම ප්‍රකාශනේ ලියුවොත් මම E1 කියලා ලියන්නම් ප්‍රකාශනේ ලියුවොත් 2 1 3 m වාරයක් 4 වර්ගෙ. පුතේ මෙතන එනවා 24 m වගේ ලොකු වර්ගයක්. එහෙනම් පුතේ පළවෙනි වගන්තිය වැරදි. ඇයි චාලක ශක්තිය වැඩි වෙන්න විදියක් නැහැනේ. ගැටුමක් සිද්ධ වුණා තමයි. පද්ධතිය තිබුණු ශක්තිය හානි වෙන්න පුළුවන්. නමුත් පද්ධතිය තිබිච්ච ශක්තිය වැඩි වෙන්න විදියක් වෙන්නේ නැහැ. එහෙමනම් බාහිරින් කොහෙන් හරි ශක්තිය සපයලා තියෙන්න ඕන. එහෙනම් පළවෙනි වාක්‍ය වැරදි. දෙවැනි එකේ කියනවා එම් ස්කන්ධය හා 3 එම් ස්කන්ධය 2 එම් ශ්‍රේණියක වේගයෙන් ඉදිරියට ගමන් කරනවලු. අනකට දෙවැනි වාක්‍යයට අපි යනවා. එම් ස්කන්ධයත් 2 එම් ශ්‍රේණියකින් ඊළඟට 3 එම් ස්කන්ධයත් එයත් 2 එම් ශ්‍රේණියකින් යනවලු. මෙතෙන්දී නම් පුතේ අපි චාලක ශක්තිය හදලා බලමු. මෙතෙන්දී චාලක ශක්තිය හදලා බලුවොත් බලන්න මෙන්න E සමානයි 2 මෙයාගේ ස්කන්ධ M වාරයක් 2 වර්ගය. බලන්න පුතේ සුළු කරොත් 4 2 සුළු වුණාම 2 M කියලා අපිට එනවා. ඒ වගේම මෙතෙන්ට දැම්ම පුතේ E සමානයි 2 M ස්කන්ධ 3 M වාරයක් 2 වර්ගය. බලන්න පුතේ 4 4ට 2ක් කැපුණොත් 2යි 2වරක් 3 M 6 M. මෙන්න බලන්න පුතේ මෙතෙන්දි නම් මුළු චාලක ශක්තිය එන්නේ කීයද? මේක අපි E දෙවෙනි වාක්‍යයට අදාළව E1 E2 කියලා ගත්තොත් මුළු චාලක ශක්තිය මම E total කියලා ගන්නම්. ET සමානයි 2m + 6m = 8m. මුළු චාලක ශක්තිය පුතේ මේ අගියම එනවා. රයිට්. එහෙනම් ඒ කියන්නේ මේක හරිද? දෙවෙනි වගන්තිය හරිද? පුතේ චාලක ශක්තිය ගැන විතරක්ම හිතලත් මදි. අපි ගම්මිතාවය ගැනත් හිතන්න ඕන. බලන්න පද්ධතිය ආරම්භක ගම්මිතාවේ. පද්ධතිය ආරම්භක ගම්මිතාවේ ආරම්භක ගම්මිතාවය පුතේ මේ පැත්තට 4 m වාරයක් 4 නේද? m වාරයක් 4. හැබැයි දැන් ඔය කියන විදියට ගැටුමෙන් පසු ගම්මිතාවය අපි බලමු. සිම්පල් m ට තියෙනවා m වාරයක් 2ක ප්‍රවේග කියන m වාරයක් 2 ගම්මිතාවයක් එයාට තියෙනවා. 3 m ට තියෙනවා 3 m වාරයක් 2. බලන්න පුතේ පසු ගම්මිතා මේ තියෙන්නේ පෙර ගම්මිතා මේ තියෙන්නේ පසු ගම්මිතා. m වාරයක් 2 2 m දාන මෙන්න 6 m 8 m වෙනව නේද? මේ පැත්තෙන්නේ 4 m. එහෙමනම් පුතේ පෙර සහ පසු ගම්මිතා සමාන නොවේ. එහෙම වෙන්න බෑ. අපිට කියනවා නිශ්චලව පවතින 3 m ස්කන්ධයක් සමග 4 m ශ්‍රේණියක වේගයෙන් චලනය වන m ස්කන්ධයක් පූර්ණ ප්‍රත්‍යස්ත ලෙස ගැටෙනවා කියලා. ඉතින් පුතේ රේඛීය ගම්මිතා සංස්ථිතිය යොදන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් රේඛීයව ගම්මිතා සංස්ථිතික වෙන්නේ නැහැ. එහෙනම් පද්ධතියේ වෙන කොහෙන් හරි ගම්මිතාවයක් ලැබිලා තියෙන්න ඕන. එහෙනම් පුතේ මේ විදිහට යන්න නම් පද්ධතියේ වෙන කොහෙන් හරි ගම්මිතාවයක් ලැබිලා තියෙන්න ඕන. එහෙනම් පුතේ මෙන්න මේ දෙවැනි වගන්තියත් නිවැරදි පිළිතුරක් වෙන්නේ නැහැ. රේඛීය ගම්මිතා සංස්ථිතියට ගැලපෙන්නේ නැති නිසා. අපි යමු ඊළඟට තුන්වෙනි වගන්තියට. බලන්න තුන්වෙනි එකේ කියනවා m ස්කන්ධය 2 m ශ්‍රේණියක වේගයෙන්ද 3 m ස්කන්ධය 4 m ශ්‍රේණියක වේගයෙන්ද. ඉතින් 3 m 4 න් යන්න බෑ කියලා අපි කලින්ම කතා කරානේ පුතේ. එහෙනම් m 2 න් යනවා කියන්නේ තව චාලක ශක්තිය වැඩි වෙලා පද්ධතිය. එහෙනම් තුන්වෙනි වගන්තියත් පුතේ කිසිසේත්ම වෙන්න බෑ. තුන්වෙනි වගන්තියත් එහෙනම් වැරදි. ඔන්න ඉතුරු වෙනවා 4 සහ 5. හතරවෙනි එකේ කියනවා ස්කන්ධ දෙකම දෙපසට 2 m ශ්‍රේණියක වේගයෙන් ගමන් කරනවලු. හතරවෙනි එකේ කියනවා ස්කන්ධ දෙකම දෙපසට 2 m ශ්‍රේණියක වේගවලින් යනවා කියලා. ඉතින් මේ වගේම තමයි පුතේ චාලක ශක්ති ප්‍රකාශන ලිව්වොත්. මොකද චාලක ශක්තියේ දිශාව අදාළ නැහැ. අපි දෙවෙනි වගන්තියේදී දෙන්නම 2 m ශ්‍රේණියකින් යන වෙලාවක කතා කරා. ඉතින් එතෙන්දී අපි දැක්ක පුතේ චාලක ශක්ති සමාන වුණා නේද? චාලක ශක්ති පෙරති ආරම්භයේ තිබුණු චාලක ශක්තියයි 2 m ශ්‍රේණියකින් දෙපැත්තට ගියොත් තියෙන චාලක ශක්තිය දෙකම එකයි.
හරි ඒ නිසා පුතේ චාලක ශක්ති සලකන්න දෙයක් නැහැ නමුත් දෙවෙනි අවස්ථාවට නොගැලපුණේ ගම්මිතාවේ අපි බලමු හතරවෙනි අවස්ථාවේදී ගම්මිතාවේ ගැලපෙනවද කියලා චාලක ශක්තිය ගැලපෙනවා මොකද මේකම තමයි ආයි අලුතින් හදන්න දෙයක් නැහැ මොකද ශක්තියට අපි දිශාව බලපාන්නේ නැති නිසා නේද ඉතින් එහෙනම් පුතේ අපි මෙතෙන්දී ගම්මිතාවේ සලකලා බලමු පෙර ගම්මිතාවේ පද්ධතිය පෙර ගම්මිතාවේ පෙර ගම්මිතාවේ මම මේ පැත්තට සලකන්නම් m වාරයක් හතරක් තිබ්බේ පසු ගම්මිතා අපිට කියනවා පුතේ ස්කන්ධ දෙකම දෙපසට දෙකයි m ශ්‍රේණියක වේගයෙන් ගමන් කරයි කියලා. ඉතින් මේ වාක්‍යේ නම් පොඩි ගැටලුවක් තියෙනවා මේ දෙපසට ගමන් කරනකොට කවුරු කොයි පැත්තට යනවද කියන එක අපිට කියලා නැති එක. නමුත් පුතේ ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා මේක හිතන්න මේ විදිහට m ඇවිල්ලා මේ පැත්තෙන් ගැටෙනවා නම් 3m මේ පැත්තට යන්න බෑ. එහෙම යන්න නම් m ට උඩින් මනින්න වෙනවා මේ පැත්තට. එහෙනම් දෙපසට ගමන් කරනවා නම් 3m ට යන්න තියෙන එකම පැත්ත මේ පැත්ත. 3m මේ පැත්තට යද්දොත් මෙයාට මේ පැත්තට යන්නම වෙනවා. එහෙනම් පුතේ m මේ පැත්තට යනවා 3m මේ පැත්තට යනවා කියලා අපිට සලකන්න වෙනවා නේද? මොකද 3m මේ පැත්තට යන්න නම් m ට උඩින් පැනල ඕන මේ පැත්තට එන්න. ඉතින් එහෙනම් පුතේ සිම්පල් m මේ පැත්තට චලිත වෙනවා කියලා ගත්තොත් m වාරයක් දෙක ගම්මිතාවේ මේ පැත්තට ධන 3m වාරයක් දෙක මේ පැත්තට. පුතේ ඔක්කොම එකම දිශාවකට සැලකුවොත් මෙතන m වාරයක් 4 මෙතන 2m ඍණ වෙනවා පුතේ මේ පැත්තටම ගත්තොත් ධන 6m. එනම් පසු ගම්මිතාවෙත් අපිට එනවා 4m මේ පැත්තට පෙර ගම්මිතාවෙත් අපිට එනවා 4m. එනම් පුතේ පෙර සහ පසු ගම්මිතා සමානයි කියන්නේ ගම්මිතා සංස්කෘතියේ ඒකඟයි නේද? ගම්මිතා සංස්කෘතියේ ඒකඟයි. චාලක ශක්තියත් හරි. එහෙනම් පුතේ 4 වෙනි වගන්තිය නිවැරදි පිළිතුරු විදිහට තෝරගන්න අපිට පුළුවන්. නමුත් අපි 5 වෙනි වගන්තියත් බලලම ඉමු. 5 වෙනි එක බලන්න පුතේ 5 වෙනි වගන්තියට ගියොත් m ස්කන්ධය පසුපසට 4m ශ්‍රේණියක වේගයෙන්ද 3m ස්කන්ධය පසුපසට 4m ශ්‍රේණියක වේගයෙන්ද පුතේ 3m 4ෙන් ගියොත් චාලක ශක්තිය අපි දැක්කා මෙතන අපිට ආවා සුළු කරොත් 24ක් වගේ එනවා කියලා අපි කිව්වා නේද 4 වර්ගයේ 16යි 2කට සුළු වුණොත් 8යි 8 වරක් 3 24m වගේ චාලක ශක්තියක් එනවා. ඉතින් පුතේ ඒක විය නොහැකි දෙයක් නේද? ඉතින් එහෙනම් පුතේ මෙතෙන්දී m උත් 4යි වේගින් m ශ්‍රේණියක වේගින් යනවා කියන්නේ තව චාලක ශක්තිය පද්ධතිය වැඩි වෙලා. ඒතර මේක සිදුවිය හැකි දෙයක් නෙවෙයි. එහෙනම් පුතේ 5 වෙනි වගන්තියත් අපිට වැරදි කියලා ගන්න පුළුවන්. එහෙනම් නිවැරදි පිළිතුර විදිහට තෝරගන්න තියෙන පුතේ 4 වෙනි එක. හරි. දරුවෝ එහෙනම් වීඩියෝ එකේ පුතේ හදා ගන්න ඕන ගණන් ආයිසරයක් නවත්තලා හදන්න තේරුන්නේ නැති තැන් තියෙනවා නම් පුතේ වීඩියෝ එක ආයිසරයක් බලන්න මොනවා හරි ගැටලු තියෙනවා නම් පුතේ Telegram group එකේ link එක පල්ලෙහා දාලා තියෙනවා ප්‍රශ්නයක් තිබ්බොත් කතා කරලා ඒක විසඳ ගන්න. හරි. දරුවෝ හැමෝටම සරණයි.